උපදව සර් දනුකමට YouTube channel එකට අපි ඔයගලව සාදරයෙන් පිළිගන්නවා අද අපි ඔයගලන්ට මේ කියලා දෙන්නම් 204 කියන්නේ මේ වාහනයක ඒ කියන්නේ 3 port වාහනයක pickup coil එක ගියාම කොහොමද දාගන්නේ ඒ pickup coil check කරන විදිය අහලා තිබ්බ අපේ මේ එක මල්ලි කෙනෙක් කොහොමද check කරන්නේ ඒක අපි දැන් මේ කියන්න මේ තියෙන්නේ pickup coil එක මේ අලුතෙන් ගෙන pickup coil එක මේකේ මේ මෙතන මේ ඉරි වගේයක් ගහලා තිනවා පේනවා ඇති මේ මෙතන පොඩියට ඒක තමයි න්ියුට්‍රල් එක ඒ කියන්නේ ඇර්ත් එක තේරෙනවද දැන් මේක මේ අනිත් එක තමයි මේ කරන්ට් ලයින් එකට යන්නේ ෆේස් එක ඒ කියන්නේ මේ මේ ඉරි ගහලා තියෙන එක අනිවාර්යෙන් ඇර්ත් කරන්න ඕනේ වයර් එක මේ තියෙන්නේ මේ මෙතන මේ ඉරි ටිකක් තියෙන්නේ මේ මෙහෙම හරහට ගහලා එකද ඒක තමයි අනිවාර්යෙන් මේ ඇර්ත් වෙන්න ඕනේ මෙන්න මේ වගේ ලයින් එකක් හොඳට වයර් එක තියෙන්න ඕනේ මේ වගේ මේ ඊයම් පහළ මේක නම් තියෙන්නේ අනිත් වයර් එක තමයි මේකට යන්නේ මේ තමයි තිබ්බ කොයිල් එක මේ මේක දැන් පෙනුමට පුපුරලා තින්නේ පේනවද ඔයගොල්ලන්ට දැක්කද සාමාන්‍යයෙන් මේ පිකප් කොයිල් එක චෙක් කරනකොට මේ වගේ මීටරේකින් මේ මීටරේ දාගන්න මෙන්න මෙතෙන්ට මෙතියෙන්නේ මෙන්න මේකට දාගන්න මීටරේ දැක්කද ඒ ඒ දැම්මහම මේකේ තියෙනවා pickup coil එක අපි චෙක් කරාම අලුත් එක මේ මේ ගාන එළුවල මේ අලුත් pickup coil එකේ තියෙන ගාන තමයි 173යි 75ත් අවුලන්නේ මේක 180ට වරන් එහා යන්න බෑ උඩරිම 174 75 76 අඩු වෙන්නත් හොඳ නැහැ මේක වැඩි වුණොත් ගොඩක්ම හොඳ නැහැ අනිවාර්යෙන් මිස් කරනවා දැන් මේකේ පරණ coil එක මේ තියෙන්නේ ලාකඩ coil එක අපි අලුතෙන් ගෙනාපු ඒ ලාකඩ coil එකේ තියෙනවා 274 අලුත් කොයිල් එකේ. ඕකේ 274 න් 280 85 එහෙම ප්‍රශ්නයක් නැහැ. නමුත් දානකොට දෙකෙන් එකක් ගියොත් දෙකම දාන එක තමයි හොඳ. දැන් මේ පේනවා මේ කොයිල් එක පෙනුමටත් කළු පාට වගේ වෙලා. එහෙම වුණොත් මේ කොයිල් එකේ පොඩි මේ අවුලක් යන්න පුළුවන්. දැන් මේ කොයිල් එකේ මේ යනවා ලාකඩ කොයිල් එකේ 284. මේක ස්ටාර්ට් වෙන වාහනයක්. 280ත් එක ගැටලුවක් නැහැ. නමුත් අර දෙකම දැම්මහම පැවැත්ම හොඳයි. හරි අපි කොහොමද දාගන්නේ කියලා බලාගමු. හොඳක්. හරි. එන අපි ගියා. හරි හරි. එනවා බලන්න. මෙන්න දැන් අපි මේක ඊයන් තියා ගන්න හොඳට මේ කොයිල් එක හූර්ණ ගන්න ඕනේ වයර් එක. ඕනට වඩා රත් කර ගන්නත් ඒවා කොයිල් එක. ටක් ගාලා තියා ගන්න ඊයන් ටික. पिकअप कोई लेगा वाह गत्ता ये ना आदे मैं तीन गांड लसन टा पहले तीनों अभी तो हम बालना पिकअप कोई लेगे हर ये टम मैं मैं के पिकअप कोई लोले मैं करंट का ये ना कोटे मैं वही पहला कलाव टा मैं यार मैं वह देखा तीन ने के छोटी आउल तीन ने पुलवा क्योंकि इंदा हर ये टा पहले तीन ला पिकअप चेक कर गन्नों ने हाई करन लगा ली हरियट पैहिला तीन एक गांटेम ये वेर के करंट पिकअप कोई लाइन लेंग अभी मे पिकअप कोई मेतन हई कर गल हर मे अभी अलू तेन कोई मे कोई औरदू दुलाहा पारना कोई मगद मे बजाज मे लाचने गहप कोई मे लाचने अंकर औरदू दुलाहा මේ ස්ටිකර් එක මේක ටිකක් පරණ කඩේකින් හම්බුනේ අපිට මේ බඩු පොඩ්ඩක් මේ අඩුයි මේවා අපි දැන් මේක පොඩ්ඩක් මේ මෙතන තවු දෙකක් තියෙනවා රත් කරලා තවු දෙක හදා ගන්න ඕනේ ඔය තියෙන්නේ පේනවා මාස් එක දාන්න ඩේ කරන්න බෑනේ
හරි එක මේ තව් දෙක අපි හදාගත්තා රත් කරලා පිඹ ගම ඊයන් ටික විසි වෙලා යනවා දැක්කනේ හරි දැන් මේකේ ඈත් එක ගහන්නේ මෙහෙමයි මේ මේ කොයිල් එක මේ පැත්තට හයි කරන්නේ නැහැ මේ පැත්තට හයි කරොත් වැරදි ඒක පේනවද ඔය මේ කණු ගෑවෙන්න පුළුවා තේරෙනවද මේ කොයිල් එක අනිවාර්යෙන් අග්‍ර දෙක උඩටමයි හයි කරන්න ඕනේ උඩට හයි කරනකොට මේ පැත්ත තමයි ඒ කොයිල් එකෙන් කොයිල් එකට එන කරන්ට් එක ඈත් කරන්න ඕනේ අනිවාර්යෙන් මේ පැත්ත මේ පැත්ත ඈත් කරන්න ගියොත් මේ පැත්තෙන් කරන්ට් එක දෙන්න එපා ඒක හරියන්නේ නැහැ අනිවාර්යෙන් මේක ඈත් එක මෙන්න මේ පැත්තෙන් දෙන්න ඕනේ අපි ඒකත් පාස් කරගමු හොඳට පෑහිලා තියෙන්නේ ඊයම් මේක මේ මෙතනත් පෑහලා තියෙන්නේ ඊයම් වලින් මේ කොයිල් එකත් මෙතනින් තියාගෙන මේ වයර් එකත් අපි බස්ස ගන්නවා කරන්ට් එකට යන ලයින් එක මම පොඩ්ඩක් කට් කරගුණාම් බහි අපි දැන් මේකත් හොඳට ईएम पास मेलाड़ को आप एक बड़े करंट इन अदी लाइन दसी हेत नमे दसी आसूब ඔය අතර තියෙන මෙෂර්මන්ට් එක පේනවද හරියට හරවල ගන්න ඈ හරි අපි දැන් කොයිල් පැක් එක මේ 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 වාහනෙට අල්ලලා තියෙන්නේ මේක අපි මේ ටාජින් කොයිල් එකක් දැම්මා මේ වාහනෙට ඒකත් සවුත් වෙලා තිබිලා අනික කොයිල් හොඳයි මෙහෙම කොයිල් හෙලවෙනවා නම් ඒවත් පොඩ්ඩක් බලලා හෙලවිල්ල නතර කර ගන්න ඕනේ ගම් ටිකක් හරි දාලා ෂෝට් නැති වෙන්න මේම කොයිල් දෙක දාලා හොඳ ෆැක් එක හයි කරලා තියෙන්නේ දැන් හරියට දැන් මේකට අලුතෙන් කොයිල් දැන් මේකට මේ කොයිල් එකත් අලුතෙන් වැටලා තිනවා මේ කොයිල් එකත් අලුතෙන් වැටලා තිනවා මේකත් අලුතෙන් මෙහෙම කොයිල් ගොඩක් අලුතෙන් අපි දැම්මහම ඉස්සිල්ලාම ඕගොල්ලෝ කී එක මේකේ තියෙනවනේ ප්‍රයිවිල් කී එක දාන්න එපා කී එක දාන්න නැතුව ප්‍රයිවිල් එක මේකට බස්සලා බලන්න ඕනේ හොඳට කැරකිනවද මොකක්වත් ගෑවෙනවද කියලා එහෙම බැරි වෙලා හරි ප්‍රයිවිල් එක කැරකෙන්නේ නැතුව ගෑවෙනව නම් බලන්න ඕනේ අපි ගෑවෙන තැන ඊට පස්සේ කොයිල් ටික ඇඩ්ජස්ට් කරන්න ඕනේ. අනික මේකේ බලන්න හොඳට මේ කොයිල් පැක් එක මේ 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 එන එන දෙක දාලා එන දෙකයිනේ මේකට එන්නේ. ඒ එන දෙක මේ මේ ඔයගොල්ලෝ බලන්න හයි කරලා තියෙන එන දෙක. ඒකේ අර මේ මෙතන නම් පොඩ්ඩක් කැඩිලා තියෙනවා. මේක උඩට මෙහෙම කරකවලා තියෙන්නේ. මේ පැත්තට. සාමාන්‍යයෙන් නූල් හතරක් තුනක් හතරක් විතර වගේ මේ පැත්තට කරකවලනේ. ඒ කියන්නේ අපි කියමුකෝ එන තව්වේ නෙමෙයි හයි කරලා තියෙන්නේ. තව එන තව්ව පස කරලා. ඒකට කියන්නේ ඇඩ්වාන්ස් කරනවා කියලා වගේ. එතකොට මේ පිකප් කොයිල්ලේ තව පොඩ්ඩක් උඩට ගිහිල්ලා තියෙන්නේ. එතකොට වාහනේ ඇදීමට බලපානවා. ඊට පස්සේ වාහනේ පෙට්‍රල් කරන්න බලපානවා. ගොඩාක් වාහන තාම එහෙම කරගෙන නැහැ. එහෙම කරලා බැලුවොත් ඕගලන්ට තේරෙනවා ඒකේ වෙනස. චුට්ටක් කොයිල් පැක් එක මිලි ගාණක් ඉස්සරහට කරකවන්න තියෙනවා. ඒ කියන්නේ පරණ එන තව්වක් ඇරලා අලුතෙන් එන තව්වක් ගහලා එහෙම නැත්නම් එන තව්ව ඕවල් කරලා මෙහෙම කොයිල් පැක් එක ආපස්සට උහම කරකවන්න. හරිද? එහෙම හයි කරොත් තමයි වාහනේ හොඳ පැවැත්ම කියන්නේ වාහනේ හොඳ ක්‍රියාකාරීත්වය ලැබෙන්නේ. එතකොට පිස්ටන් එක ළඟට එන්න කලියෙන් පත්තු වෙනවා. වාහනේ. ඒකයි වි ගොඩක් දුරට වෙන්නේ. බලමු දැන් අපි නිකන් ප්‍රයිවිල් එක දාලා මේක කරකිනවද කියලා. මේ තියෙන ප්‍රයිවිල් එක. අපි අර කොයිල් වලට දැන් මේ බාන් මේක දැන් මේ නිකන් කරකිනවා හොඳට ඔය. පේනවද කොයිල් ගෑවෙන්නේ නැහනේ දැන් මේක මොනක් හරි වෙලා ගෑවෙනවා වගේ නම් බෑ ඒක දාන්න දැන් අපිට මේක කී එක දාලා දාගන්න පුළුවන් හරි අපි කී එක දාලා දාගමු ප්‍රයිවිල් එක බැස්සුවා දැන් මේ කී එක දාලා දැන් මේ ඇනේ තද කරනවා මේ මෙතෙන්ට යතුරක් තියලා පොඩ්ඩක් අල්ලන් තියෙන්නේ මේකට ප්ලග් ගලවලා ස්ක්‍රූප්නියන් එහෙම ගහන්න එපා මේ වට ප්‍රයිවිල් අර එහෙම ගලවනකොට
මේ වගේ ඇණයකට පොඩ්ඩක් නියන මේ යතුරක් තියලා තද කරගන්න. දැන් මේ එන්ජින් එකේ ඉඳන් ආපු මේ වෑර් ක්ලිප් දෙක ගහගත්තා. හරිද? ඔව් අපි දැන් මේ එන්ජින් එකේ ඉඳන් ආපු වෑර් ක්ලිප් දෙක ගහගත්තා. පිකප් කොයිල් ලයින් එක මෙතෙන්ටයි. ලාකඩ කොයිල් එකේ ලයින් එක මෙතෙන්ටයි. මේ ලාකඩ කොයිල් එකේ ලයින් එකෙන් තමයි ස්විච් වෑර් එකට යන්නේ වෑර් එකක් මේ තියෙන්නේ. හරිද? දැන් අපි ස්ටාර්ට් කරලා බලමු කරන්ට් එකේනවද කියලා ෆ්‍රයි පෑන් කවරේ දාන්න කලින් පොඩ්ඩක් නිකන් ස්ටාර්ට් කරලා බලනවා. කික් එක ඇදලා බලනවා කරන්ට් එකේනවද කියලා. මේ හරි ස්ටාර්ට් කරනකොට ඔන්න අපි දැන් කොයිල් දෙක දාගත්ත දැන් ස්ටාර්ට් කරලා බලමු මේ කරන්ට් එක කොහොමද කියලා. මේ කියන්නේ ඉතින් නෝ මේ මෙන්න මේ වගේ කරන්ට් එකක් එන්න ඕනේ. පේනවද? ස්ටාර්ට් කරන්නයි. වගේ කරන්ට් එකක් එනවා නම් කිසි ගැටලුවක් නැහැ. හොඳට මේ කැඩි කැඩි ඈත කැඩෙන්නේ කරන්ට් එක. මේක ළඟ කැඩෙනවා නම් ට්‍රිගර් ගාලා එක දිගට එනං ඒ පිකප් ඔයිල් එකේ මොකක් හරි ප්‍රශ්නයක්. දැන් මේක කැඩෙන්නේ ඈත ටිකි 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 ගාලා ඈතනේ. එහෙම තමයි හරි කරන්ට් එකක් එන්න ඕනේ. හොඳයි මේ අපි මේ දැන් මේ 204 වාහනයක ඔයිල් එකක් දාන හැටි තමයි දැන් ඔයගලන්ට පිකප් ඔයිල් එකයි ලාකට ඔයිල් එකයි දාගන්න හැටි තමයි මෙච්චර කල් මෙච්චර වෙලා අපි ඔයාලට පෙන්නුවේ. ඉතින් මේ වාහනේත් අපි ඩනුකු මොටර්ස් එකේ හදපු වාහනයක්. දැන් අවුරුදු මේක 2012 දැන් අවුරුදු 10ක් විතර වෙනවා වාහනේ. ඒ අයිතිකරු මේ හොඳට වාහනේ පාවිච්චි කරලා තියෙනවා. තාම ප්‍රේන්ට් එකේ වුණත් කිසි අවුලක් නැහැ. මේ හොඳ ලස්සනට තියෙනවා. මේ කොයිල් එක ගිහිල්ලා කොයි නිසා තමයි අපි දැන් මේ වාහනේ මේ ගලවලා කොයිල් එක දැම්මේ. වැඩක් කරනකොට කොයිල් එකක් පිකප් කොයිල් එක හදිසියේ ගියොතින් ලාකඩ කොයිල් එකත් එක්ක දෙක එකට කපල් කරලා දැම්මහම ආයි දිගු කාලයක් දුවන්න පුළුවන්. නැත්නම් ඕගොල්ලෝ එක කොයිල් එකක් විතරක් දැම්මොතින් ආයි අනික් කොයිල් එකට ලෙඩේ යනවා. ඊට පස්සේ ඕගොල්ලන්ට ලෙඩේ හොයාගන්න බැරි මට්ටමක දෙනවා. ඒකින්ද පිකප් කොයිල් එක කියන එක එච්චර ලොකු ගාණක් නැහැ මේ මොඩලේ වාහනයක. ලාකඩ කොයිල් එකත් එක්ක දෙක එකටම මැච් කරලා දැම්මොත් දිගු කාලයක් වාහනේ දුවන්න පුළුවන්. ඒකයි කියන්න ඕනේ. ආයෙත් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙන්න බලාපොරොත්තු වෙන දනක මොටර්ස් YouTube channel එකේ අපි අදට සමු ගන්නවා. ගොඩක් ස්තුතියි. රැදී සිටින්න නොදන්න දේවල් අහන්න බැරි දේවල් තියෙනවා නම් ඉගෙන ගන්න මේ කියන්නේ ඉගෙන ගන්න කෙනෙකුට පොඩි එක්කෙනෙක්ද ලොකු එක්කෙනෙක්ද කියලා එහෙම අදාළයක් නැහැ. يعني අපි පොඩි අයගෙනුත් ඉගෙන ගන්න දේවල් තියෙනවා ලොකු අයගෙනුත් ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඕගොල්ලොත් මගෙන් ඉගෙන ගන්න දේවල් තියෙනවා නම් ඒක ඉගෙන ගන්න. ඒක මතු පරපුරටත් හොඳයි. මිනිස්සු අමාරුවේ වැටෙනවා කියලා අද වෙනවා. ගොඩක් YouTube channel වල කරන ඒවා කරන්න ගියොත් එහෙනම් මිනිස්සු අමාරුවේ වැටෙනවා අනිවාර්යෙන් 100%ම විශ්වාසයෙන් කියන්නේ. අනික දැන් අපි සාමාන්‍ය සරලව ගැරේජ් එකක තමයි මේ වීඩියෝ එක කරන්නේ ෆෝන් එකකින් පොඩියට. මොකද YouTube channel වල තියෙන ඔයගොල්ලෝ වැරදි වැටෙහින් පොඩ්ඩක් අයින් කරන්න තමයි මේක මම කරන්න පෙළඹුණේ. අපේ ඉතින් අර ලොකු ඉතින් අර සාමාන්‍ය සරල විදියට හින්දා මේ විදිහට තමයි අපිට ඕගලන්ට වීඩියෝ කියන්නේ. පොඩි අඩපාඩු තියෙන පුළුවන්. ඒකට අපි සමාවෙන්න කියලා ඕගලන් ඉල්ලා සිටිනවා. ස්තුතියි. නැවත හමුවෙමු. සුබ දවසක්.